අධ්‍යාපනය කියන්නේ ඔබට මට ලෝකයේ ඕනෑම කෙනෙක්ට භුක්ති විඳීමට ලැබෙන වරප්‍රසාදයක්. හැබැයි මේ වරප්‍රසාදය භුක්ති විඳින්නට ලැබෙන්නේ සීමිත පිරිසකට. දැන් අපි ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරොත් වර්තමානයේ වෙන විට අපේ අධ්‍යාපනය විවිධ වෙනස්කම් වලට භාජනය වුණා. ඉතින් ලංකාවේ දැනුම පිපාසයෙන් පෙනෙන ශ්‍රී ලාංකික දුවදරුවන් විවිධ ක්‍රමෝස්සේ අධ්‍යාපනය හැදෑරීමට කටයුතු යොදනවා. හැබැයි මේ විවිධ ක්‍රම විවිධාංගීකරණයකට හෝ පුළුල් කිරීමකට ලක් කරනවා නම් කොයිතරම්නම් හොඳද කියලා කාර්යබහුල දෙමව්පියන් විදිහට ඔබට හිතනවා වෙන්නට පුළුවන්. ඉතින් අපිට අසන්නට ලැබෙන ලංකාවේ අද වෙන විට අපිට අසන්නට ලැබෙනවා විභාග කල්යයන් එතකොට ඔබේ දරුවාගේ අධ්‍යාපනය ඇන හිටීම් වගේ දේවල්. ඉතින් මේ දේවල් වලට හොඳ විසඳුමක් අරගෙන තමයි අද දවසේදී අපි ඔබත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ. ඒ සඳහා අද දවසේදී අපේ මැදිරියට ඇවිත් ඉන්නවා අපිත් එක්ක මේ කතාබහට එකතු වෙන්න CFTL නේවාසික පාසලේ කළමනාකරණ අධ්‍යක්ෂක දේශමාන්‍ය ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මහතා. ඔබතුමාව ඉතාමත් ආදරෙන් අයිබන් කියලා පිළිගන්නවා. අයිබන් සිතාරා. හොඳයි. 2020-21 කාල පරිච්ඡේදය කියන්නේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක අපේ රටේ අධ්‍යාපන කටයුතු ඇන හිටපු කාල පරිච්ඡේදයක්. එතකොට මේ කාලයේදී අපේ දුවදරුවන්ගේ මානසික දුවදරුවන් වගේම අපේ දෙමව්පියන් ගොඩක් වෙලාවට මානසික පීඩනයකට ලක් වුණා ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ට නිසි ආකාරයෙන් අධ්‍යාපනය ලබා දෙන්නට නොහැකි වීම ගැන. එතකොට අපිට ඔබතුමාව හඳුන්වන්න පුළුවන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රවීණෙක් අධ්‍යාපනඥයෙක් විදිහට. ඔබතුමාට ලංකාවේ දැනට වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය ගැන මොකද හිතෙන්නේ? ඇත්තම සිතාර වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ ඕනම රටක සංවර්ධනයේදී ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිළිබඳ ගත්තාම අධ්‍යාපනය තමයි වැදගත්ම ශාස්ත්‍රය හැටියට සැලකෙන්නේ. ඒත් ඇත්තම අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය ඉතාමත්ම යල්පැන ගිය අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක් බව මේ වෙනකොට ප්‍රායෝගිකවම ඔප්පු වෙලා ඉවරයි. ඒ කියන්නේ ඇත්තටම ඔබ බලන්න සරලව මිනුම් දරු බැලුවොත් අපි අවුරුදු 11ක් පාසල් ගිහිලා සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙන දරුවන්ගෙන් 150ක් විතර විභාගය අසමත් වෙනවා. එතකොට එතනින් තේරිලා එන දරුවෝ උසස් පෙළට ගිහිල්ලා ඒකෙනුත් 150ක් විතර අසමත් වෙනවා. එතකොට ප්‍රාථමික ග්‍රේඩ් 1 වලින් ස්කෝල්ට ඇතුළු වෙන දරුවන්ගෙන් 10%කටත් වඩා අඩුවෙන් තමයි උසස් අධ්‍යාපනයේ දක්වා විධිමත්ව ගමන් කරන්නේ. ඒ පැත්තෙන් ගත්තොත් ඒක අසාර්ථකයි. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ අධ්‍යාපනය නිර්මාණශීලී රටට වැඩදායක පුරවැසියෙක් බිහි කරන්න සමත් වෙලා නැහැ. ඇත්තටම අධ්‍යාපනය අපේ රටේ අද ෆොටෝකෝපි මැෂින් එකක් වගේ දරුවෙක් තමයි බිහි කරන්නේ. ඒ කියන්නේ සාම්ප්‍රදායික කටපාඩම් කරලා විභාග ලියන ක්‍රමය තමයි තාමත් මේ යල්පැන ගියපු ක්‍රමය තමයි තාමත් පවත්වාගෙන යන්නේ. ඇත්තටම මේක ෆොටෝකෝපි මැෂින් එකකින් කරගන්න පුළුවන් වැඩක්. සාම්ප්‍රදායික දැනුම කටපාඩම් කරලා නැවත ඒ විදිහටම ලියනවා කියන්නේ ඒක ෆොටෝකෝපි මැෂින් එකක වැඩක්. එතකොට අධ්‍යාපනයේ මූලිකම අරමුණ වෙන දරුවෙක්ගෙන් සහජයෙන් එයා අරගෙන ඇවිල්ලා තියෙන දක්ෂතා කුසලතා උපනම් වල එයා නිර්මාණශීලී සමාජයේ ප්‍රගමණයට දායක වෙන්න පුළුවන් මානුෂීය ගුණාංග වලින් යුක්ත දරුවෙක් බවට පත් කරන් අපේ අධ්‍යාපන ක්‍රමය අසමත් වී ඇති බව මේ රටම බංකොලොත් වීම තුළ නිරූපණය වෙනවා. ඔව් එතකොට ඔබේ පාසල තියෙනවනේ CFTL නේවාසික පාසල කියලා තමයි හඳුන්වන්නේ. එතකොට අපේ අපිව බලාගෙන ඉන්න දෙමව්පියෝ දැනගන්න කැමති ඇති මොකක්ද මේ CFTL ආයතනය කියලා කියන්නේ? ඔව් ඇත්තටම සිතාලා CFTL කියන්නේ College of Fast Track Learning කියන එක. ලංකාවට කඩිනම් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන්නේ අපේ පාසල. දැන් අවුරුදු 14ක් වෙනවා අපේ පාසල ආරම්භ වෙලා. ලෝකේ ගොඩක් රටවල් වල ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් අවුරුදු 14 15 වෙනකොට ළමයි මූලික විභාග ටික අවසන් කරන උසස් පෙළ සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විභාග. ඊළඟට අවුරුදු 18 විතර වෙනකොට දරුවෙක් උපාධිය දක්වා යනවා. සමහර රටවල් අවුරුදු 19 20 වෙනකොට පශ්චාත් උපාධිය සම්පූර්ණ කරපු දරුවෝ ලෝකේ දියුණු රටවල් වල ඉන්නවා. ඒතර අපේ දරුවන් කොච්චර දක්ෂ වුණත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල අවස්ථාවක් හදලා නැහැ අනිත් හැම දෙයක්ම වේගවත් වෙච්ච කාලේ අධ්‍යාපනය වේගවත්ව කරන්න. ඒක නිසාම සමහරවිට අවුරුදු 26ක් 27ක් වෙනකන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් දරුවෙක් එළියට එන්න කාලය ගත වෙනවා. ඉතින් අතරම අපි මේ පාසල ආරම්භ කළේ ලෝකේ දියුණු රටවල් වල තියෙන දියුණු අධ්‍යාපන ක්‍රමවේදයන් අනුගමනය කරමින් දරුවෙක් අවුරුදු 14ක් 15ක් වෙනකොට උසස් පෙළ විභාගයේ සමත් කරවල විශ්වවිද්‍යාල ආරම්භ ලබා දීලා අවුරුදු 18 වෙනකොට ඔහුට උපාධිධාරියෙක් වෙලා තමන්ගේ ජීවිතේ ගමන ආරම්භ කරන්න පුළුවන් විදිහේ වටපිටාවක් සකස් කරන පාසලක් විදිහට. ඒක තමයි College of Fast Track Learning කියන්නේ.
එතකොට අපි දන්නවා අපේ ලංකාවේ මේ වන විට රාජ්‍ය පාසල් ඒ වගේම පෞද්ගලික පාසල් බිහි වෙලා තියෙනවා. එතකොට ඔබතුමා කිව්ව ආකාරයට දරුවන් ඔවුන්ගේ විභාග ඒ දේවල් වලට මුහුණ දීලා එයින් එළියට ඇවිල්ලා ඔවුන්ගේ අනාගතය දිහා ආයි හැරිලා බැලුවොත් ඔවුන්ට අවිනිශ්චිතභාවයක් එන්න පුළුවන්. එතකොට මම ඔබතුමාගෙන් අහන්න කැමති දැන් අපේ ලංකාවේ මේ වන විට තියෙන රාජ්‍ය පාසල් වලින් සහ පෞද්ගලික පාසල් වලින් මේ CFTL නේවාසික පාසල වෙනස් වෙන්නේ කොහොමද? ඔව් ඇත්තම සිතාර කාරණාවල් කිහිපයකින් අපේ පාසල වෙනස් වෙනවා. එකක් අපේ පාසල දිනපතා ගෙදර ඉඳලා යන එන දරුවෝ නැති සියලුම දරුවන් නේවාසිකව සිටින ලංකාවේ එකම පාසල. ඒක නේවාසික පාසලක්. ඒක එක එක වෙනසක්. දෙවෙනි එක තමයි සිතාර අපි දන්නවා රජයේ පෞද්ගලිකංශයේ සියලු පාසල් වල ගත්තාම සමස්තයක් වශයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ කියන කඩේම් විභාගවලදී විභාගවලට මුහුණ දෙන දරුවන්ගෙන් 50%ක් විතර විභාග අසමත් වෙනවා. නමුත් අපි 100%ක්ම දරුවන් විභාග සමත් කරවීමේ වගකීම බාර අරගෙන තියෙන පාසල. අනිත් අතට සිතාර අපේ අධ්‍යාපනය තුල ළමයින්ව සූදානම් කරන්නේ ඍජුවම මේ ගිරව් වගේ කටපාඩම් කරලා විභාග සමත් කරවන්න විතරයි. නමුත් අපේ පාසල තුල දරුවන්ට ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යාපනයක් තුළින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඉස්මතු කරන්න, දරුවන්ගේ හැකියාවන් ඉස්මතු කරන්න, විශේෂයෙන් අද ලෝකයේ ජය ගන්න අවශ්‍ය වෙලා තියෙන කමියුනිකේෂන් ස්කිල් එක, සංනිවේදන හැකියාවන්, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය, තොරතුරු තාක්ෂණ දැනුම මේ නව ලෝකය ජය ගන්න අවශ්‍ය කරන දැනුමත් එක්ක තමයි අපි දරුවෙක් සමාජයට දායාද කරන්නේ. ඉතින් මේ කරුණු වලින් තමයි සාමාන්‍ය පාසල් වලින් මේ CFTL නේවාසික පාසල වෙනස් වෙන්නේ. එතකොට ඔබතුමා කිව්වා දරුවෙකු ඕ ලෙවල් විභාගයට මුහුණ දෙන්නේ අවුරුදු 16 17 මෙන්න මේ කාලවකවානුවේදී. එතකොට ඔබතුමාගේ CFTL නේවාසික පාසල තුල මේ අවුරුදු ගාන ආපස්සට, ඒ කියන්නේ දරුවන්ගේ කාලය ඉතුරු කරලා ඔවුන්ට ඒ අධ්‍යාපනික දැනුම ලබා දෙන්නට පුළුවන් කියන දේ. එතකොට මම මෙහෙම අහුවතින් ලංකාවේ දැනට පවතින රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වලට අමතරව CFTL නේවාසික පාසල කියන්නේ ලංකාවේ දැනට තියෙන එකම ආයතනයද සහ මෙය ලංකාවේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවද? ඔව් ඇත්තරම සිතාර මේ වෙනකොටත් අපි සමත් වෙලා තියෙන අධ්‍යාපන බලධාරීන්ගේ දැස් ඇරවන්න. ඒ කියන්නේ මේ දරුවන්ගේ ජීවිතයේ වටිනාම කාලය තරුණ කාලය සාම්ප්‍රදායික අධ්‍යාපනයකට විනාශ කරලා දැම්මහම දරුවන්ට මැදිවියට ඇවිල්ලා තමයි තමන්ගේ ජීවිතේ පටන් ගන්න වෙන්නේ. ඉතින් මේ තත්ත්වය නිසා අපි පවතින ක්‍රමයේ ඇතුළෙම ඉඳගෙන පවතින ක්‍රමයේ වෙනස් කරා. අපි රජය මගින් පවත්වන සාමාන්‍ය පෙළ විභාගය සියලුම පාසල් වල ළමයි අවුරුදු 16 න් ලියනකොට අපි ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරලා ඩබල් ප්‍රොමෝෂන් දීලා දරුවෝ උඩට ගෙනල්ලා අවුරුදු 13 න් 14 න් සාමාන්‍ය පෙළ කරන තත්ත්වයට ගෙනාවා. ඒ නිසාම රජය පවා පහුගිය කාලේ සාකච්ඡා කළා 10 වන ශ්‍රේණියේදී ළමයින්ට සාමාන්‍ය පෙළ විභාගය ලියන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. නමුත් ඒක ක්‍රියාවට නැංවිලා නැහැ. ඒ වගේම සිතාර අපි සමත් වුණා ඕ ලෙවල් ඉවර කරපු ගමම්ම උසස් පෙළ පටන් අරගෙන මාස 8න් ළමයා උසස් පෙළට සූදානම් කරලා විභාගය සමත් කර දීම තුලින් දරුවන්ගේ ඒ ලෙවල් කරන්න වැය වෙන කාලයෙන් අවුරුදු 2ක් ඉතිරි කරන්න. එතකොට සිතාර ඇත්තටම දරුවෙක් අපි 6 7 පන්ති වල ඉඳලා හරියට පටන් අරගෙන එහෙම නැත්නම් ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන්ම ඒ ලෙවල් පටන් අරගෙන ඒ අවුරුදු 2ක් 3ක් ඉතුරු කරගත්තොත් එක පැත්තකින් දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගත කරන්න වෙන කාලය ජීවිතේ කැප කරන්න වෙන කාලය අඩු වෙනවා. අනිත් පැත්තෙන් දරුවන්ට තමන්ගේ ජීවිතේ ඉක්මනට අධ්‍යාපන කඩේම් ටික සම්පූර්ණ කරලා අවශ්‍ය සුදුසුකම් රැකියාව වෙනතකොට අවශ්‍ය සුදුසුකම් හදාගෙන සාර්ථක ප්‍රවේශයකට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අපි දැනට විශේෂයෙන්ම ඕ ලෙවල් ඉවර වෙච්ච ගමම්ම දැන් මේ සාමාන්‍ය පෙළ විභාගය නුදුරේදී පැවැත්වෙන ජූනි මාසේ මුල සතියේ අපි වෙනද කරන්න සිතාර ජනවාරි දෙසැම්බර් ඕ ලෙවල් ඉවර වුණාම ජනවාරි පළවෙනි සතියේ ඒ ලෙවල් පටන් ගන්න පටන් ගන්න අගෝස්තු වල විභාගය කරවනවා. ඉතින් අවුරුදු දෙකක් ඉතුරුයි. දැන් අපි මෙවර විභාගයේ සාමාන්‍ය පෙළට මුහුණ දෙන දරුවන්ට අපි ජූනි මාසේ මුලම පටන් ගන්නවා උසස් පෙළ ඕ ලෙවල් ඉවර වෙච්ච ගමම්ම ඒගොල්ලෝ අපි ලබන ජනවාරි පෙබරවාරි පවත්වන නියමිත උසස් පෙළ විභාගයට සූදානම් කරනවා. එතකොට දරුවන්ට 2026 තමයි නැත්තම් ඒගොල්ලෝ ඒ ලෙවල් ලියන්න ඕනේ. මේ අවුරුද්දේ ඕ ලෙවල් කරන ළමයි ඒ ලෙවල් ලියන්නේ 2026 ජනවාරි පෙබරවාරි. ඒ කියන්නේ මේ වන විටත් පේදේ ඔබේ පාසලේ ක්‍රියාත්මක වෙනවද? අවුරුදු 14ක් තිස්සේ අපි ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගවල සිතාර වාර්තා අලුත් කර පාසලක්. ඒ කියන්නේ දැනට ලංකාවේ අඩුම වයසින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් කරවලා තියෙන්නේ, විශ්වවිද්‍යාලවලට ශිෂ්‍ය යොමු කරලා තියෙන්නේ අපේ පාසල.
ඒ වார்த்தාව අපි සතුයි. එතකොට gedere ඉඳන් අපිව නරඹන අපේ දෙමව්පියන්ට පැන නගින ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි CFTL ආයත ඒ කියන්නේ නේවාසික පාසල නේවාසික දරුවන් විතරක් ඇයි gedere ඉඳගෙන දරුවන්ට මේ පාසලෙන් ඉගෙන ගන්න බැරි කියලා ප්‍රශ්නයක් ඔවුන්ට එන්න පුළුවන්. ඔව් අත ඉතාම හොඳ ප්‍රශ්නයක් සිතාරා මේක වෙලා තියෙන්නේ ඇත්තටම අද මේ දරුවන් විශාල ප්‍රමාණයක් මුදල් වියදම් කරලා රජයේ පාසලකටත් ගිහිල්ලා ट्यूशन පන්තිවලටත් ගිහිල්ලා විභාග අසමත් වෙන්නේ ඇයි කියන එක පිළිබඳව අපි සමීක්ෂණය කළා. එතකොට අපිට පැහැදිලිව පෙනෙච්ච දෙයක් තමයි ඇත්තම දරුවෙක්ගේ අධ්‍යාපනයට යෝග්‍ය පරිසරයක් බොහෝ නිවෙස් තුල නැහැ. එක පැත්තකින් දෙමාපියන්ට දරුවන්ව හරියාකාරව අධ්‍යාපනයට යොමු කිරීමට අවශ්‍ය අවබෝධය දෙමාපියන් තුල නැහැ. එතකොට දරුවන්ට ලැබෙන නිදහසත් එක්ක මේ සමාජය තරම් හොඳ එකක් නෙවෙයිනේ විශේෂයෙන් යාළු මිත්‍ර ආශ්‍රය කොරෝනා වසංගතයත් එක්ක ආපු ප්‍රධානම ප්‍රශ්නේ තමයි අද දෙමාපියන්ට මුණ දෙන්න වෙලා තියෙන මේ ජංගම දුරකථන වලට දරුවන් ඇබ්බැහි වීම. අද ෆෝන් එකෙන් ළමයි ගලව ගන්න බැහැ දෙමාපියන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඉතින් මේ ඇත්තටම සිතාර අපිට ගෙදරක ඉන්න ළමයි අපිට කලමනාකරණය කරන්න බෑ. අපිට හොඳට උගන්වන්න පුළුවන්. හැබැයි ළමයා හරියට දවසේ කාලය කලමනාකරණය කරගෙන අධ්‍යාපන කටයුතු වලට ફોකස් වෙලා එයාගේ අරමුණ හරියට තියාගෙන වැඩ කරයිද නැත්නම් ෆෝන් එකේ ලීලා ඉඳිද ටීවී බලයිද ගේම් ගහයිද යාළුවොත් එක්ක රවුම් ගහයිද ඒක අපිට පාලනය කරන්න බෑ. එතකොට අපේ නේවාසික පාසල තුලට gedare indala ena ළමයි එන්න පටන් ගත්තොත් අපිට අර නේවාසික වෙන්න දරුවන්ගේ ඩිසිප්ලින් එක හදාගන්නත් බෑ. ඒක නිසා අපේ අරමුණ තියෙන්නේ කාර්ය බහුල දෙමාපියන්ගේ විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න දෙමාපියන්ගේ අර හොඳ පරිසරයක් gedara දරුවව යොමු කරන්න බැරි දෙමාපියන්ට තමන්ගේ වගකීම අම්මා තාත්තගේ වගකීමත් ඉෂ්ට කරන්න පුළුවන් ආයතනයකට බාර දෙනකොට. එතකොට අපි උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා දරුවා නිදා ගන්න යන වෙලාව වෙනකන් වෘත්තීය සුදුසුකම් ලබපු කාර්ය මණ්ඩලය ආචාර්ය මණ්ඩලය ඒ දරුවන් විධිමත්ව අරමුණකට ගෙනල්ලා කෙටි කාලයකින් ඒගොල්ලන්ගේ විභාගවලට සූදානම් වීමේ වැදගත්කම ඒගොල්ලන්ට කියලා දීලා ඒ අරමුණ ජය ගන්න තෙක් දරුවන්ට අපි මඟ පෙන්වනවා. ඉතින් ඒ නිසා තමයි සිතාර අපි ගෙදර ඉඳගෙන දරුවන්ට අපේ පාසල තුල ඉඩ හදන්න නැතුව නේවාසික පාසලක් හැටියට පමණක් අපි පවත්වගෙන යන්නේ. ඔව් දැන් නේවාසික පාසලක් විදිහට CFTL පාසල තියෙනකොට දෙමව්පියන්ට පැන නගින්න පුළුවන් ප්‍රශ්නයක් තමයි පහුගිය වසර දෙක තුන කාලය තුලදී ලංකාව කොරෝනා වසංගතයෙන් වැළුණා. එතකොට තමයි දරුවන් අර දරුවන්ගේ අධ්‍යාපන වරප්‍රසාද උන්ට අහිමි වෙලා උන් නිවසට හිර වෙලා හැබැයි දෙමව්පියන්ගේ රැකවරණය යටතේ උන් හිටියා. එතකොට දරුවෙකුට හදිසියේ හරි අසනීප තත්වයක් මේ වගේ දෙයක් වුණොත් දෙමව්පියන් ළඟ ඉන්න ඕන කියන කාරණාව ඔවුන්ට හිතෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ රැකවරණය ඒ දේ ඒ විදිහටම CFTL නේවාසික පාසල තුලනුත් ලබා දෙනවද? ඔබ මතු කරපු කාරණාවත් එක ගත්තොත් හිතාරා ලංකාවේ පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා සියල්ලම වැහුවා කොරෝනා සමයේදී. නමුත් ලංකාවේ ක්‍රියාත්මකව පැවති එකම පාසල අපේ පාසල විතරයි. මොකද ඒ වසංගත තත්ත්වයේ තේරුම් අරගෙන ඒකට ගැළපෙන විදිහට ජෛව බුබුලක් බවට අපේ පාසලපත් කරලා පිටස්තර පුද්ගලයන්ගේ පැමිණීම සම්පූර්ණයෙන් නතර කරලා නේවාසිකයට දරුවන්ට අපි ගන්නවා කිසිදු බාධාවකින් තොරව. එතකොට සිතාරා එවැනි අමාරු කාර්යභාරයක් කරපු අපිට සාමාන්‍ය තත්ත්වයක් යටතේ වැඩ කරන එකේ කිසිම බාධාවක් නැහැ. විශේෂයෙන්ම ඔබ දන්නවා ගෙදරක අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල නියුක්ත වෙලා නම් සමහරවිට දරුවා පාසල්වල ගෙදර ඇවිල්ලා අසනීප වුණොත් බැටලා තුවාලයක් කරගත්තොත් මොකක් හරි යාට හදිසිය ප්‍රතිකාර කර යුතු තත්ත්වයක් ඇති වුණා. නමුත් අම්මට තාත්තට කාර්යාලයෙන් එකපාර ගෙදර එන්න බෑ. ඒතකොට ඒගොල්ලෝ එනකන් දරුවා ගෙදර ඒ වේදනාව දරාගෙන ඉන්න ඕන මොන විදිය අපහසුතාවයකට පත් වෙයිද දන්නේ නැහැ. හැබැයි සිතාරා එවැනි තත්ත්වයක් අපිට මුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද දෙමාපියෝ ගෙවන මුදල් වලින් අපේ පාසල තුළ කාර්ය මණ්ඩලයක් ඉන්නවා පැය 24 පුරාම දරුවන් වෙනුවෙන් කටයුතු කරන්න වෙන් වෙච්ච. සා දරුවේ අසනීප වුණොත් ඒ මොහොතේම ෂණිකව ඒ දරුවාගේ අසනීප තත්ත්වයේ ස්වභාවය අනුව අපිට ඒකට යොමු වීමේ අවස්ථාව තියෙනවා. අපි දරුවන්ව පෙන්වන වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට අපි යොමු කරනවා. එතනින් උපදෙස් ලැබුණු රෝහල් ගත කරන්න ඕන තත්ත්වයක් වගේ නම් අපි රෝහලට ගෙනියනවා. එතකොට ඒ දරුවාගේ අසනීප තත්ත්වයට අදාළ ඉතාම කඩිනමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අපේ පාසල තුල තියෙනවා. ඔව් එතකොට රජයේ පාසලක හෝ වේවා පෞද්ගලික පාසලක හෝ වේවා ඉගෙන ගන්න දරුවෙකුට ඒ ලැබෙන වටිනාකම පිළිගැනීම කියන දේ දෙමව්පිය ගොඩක් හිතනවා. සමහර දෙමව්පිය රජයේ පාසල්වලට තමන්ගේ දරුවන් යොමු නොකර පෞද්ගලික පාසල්වලට යොමු කරනවා. සමහර දෙමව්පිය පෞද්ගලික පාසල්වලට යොමු කරන්නේ නැතුව රජයේ පාසල්වලට යොමු කරනවා. ඒ එක එක්කෙනාගේ ඒ කියන්නේ එක එක්කෙනාගේ පිළිගැනීම සහ ඒ දරුවන්ට ලබා දෙන්න උණු වටිනාකම පිළිබඳ මත වෙනස්. එතකොට මේ පිළිගැනීම සහ වටිනාකම කියන දේ CFTL නේවාසික පාසලනොත් ලැබෙනවද?
ඇත්තම සිතාර කාලෙන් කාලයට අපි මේ හිතන දේවල් මිනිසුගේ පිළිගැනීම් විශ්වාසයන් වෙනස් වෙනවානේ. දැන් එක්තරා කාලයක මිනිසු හිතාගෙන හිටියා මේ ජනප්‍රියම පාසල් වලට දරුවෝ යවන එක තමයි කළ යුත්තේ කියලා. ඒ නිසා තමයි සමහරට දරුවා උපදින්නත් කලින්ම ජනප්‍රිය පාසලක් ළඟින් ඉඩම් කෑල්ලක් අරගෙන ගෙවල් හදන්න පටන් ගත්තේ. ඇත්තටම අද වෙනකොට සිතාර මේ තත්ත්වය වෙනස් වෙලා. මොකද දෙමාපියෝ දැන් කල්පනා කරන්න පටන් අරන් දිනන නමකට විතරක් ඉස්කෝලේකට යවලා මොකටද කියලා. මොකද දරුවන්ට විශාල මුදලක් සමහරට වියදම් කළා. නේද වැරදි ආකාරයට තොරතුරු හදාගෙන දරුවා ඉස්කෝලේට දාලා අන්තිමට පටන් ගත්ත දවස් ඉඳලා ඒ ලෙවල් වෙනකම්ම ළමයි විවිධ තැන්වල උපකාරක පන්ති වලට යොමු කරනවා. ටියුෂන් යවන්නේ නැති එකම ළමයෙක්වත් නැහැ නේද? එතකොට මේ වගේ තත්ත්වයක් තුළ අපිට පැහැදිලිව පේනවා නමට පාසලකට යවීමෙන් වැඩක් නැහැ. ඇත්තටම සිතාරා අද අපේ රට මුහුණ දෙන දින ප්‍රධානම ප්‍රශ්නේ තමයි වෘත්තිකයින්ගේ සහ ආයතනවල වගවීමක් නොමැතිකම. හිතන්නකෝ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා එයාගේ අතපසුවීමකින් රෝගියෙක් මැරුණාට වෛද්‍යවරයාට මුකුත් දඬුවමක් නැහැ. නීතිඥවරයාගේ අතපසුවීමකින් මිනිසෙක් සිරගත වුණාම නේද? ඒකේට දඬුවමක් නීතිඥවරයාට නැහැ. සියලුම වෘත්තීන් වල වගකීමක් වගවීමක් නැහැ. ඒ වගේම තමයි සිතාර අධ්‍යාපන ශාස්ත්‍රය. සමහර පාසල්වල මම දන්නවා O level ගණිතය ඉංග්‍රීසි වැනි විෂයන් පන්තියේ විභාගයට යන ළමයි 40ක් නම් ওই 40න් 30ක් 35ක් සමහරට ෆේල්. හැබැයි හැමදාමත් ඒ උගන්වන ගුරුවරයා එයාමයි. එහෙම වෙන්න බෑ. තමන් උගන්වපු ගුරුවරයා අසමත් වෙනවා නම් ඒ ගුරුවරයා ඒකට වග කියන්නට ඕනේ. එතකොට ඇත්තට මෙහෙම වගකීමක් නැහැ. පරාජය පාසල්වලත් නැහැ, උපකාරක පන්තිවලත් නැහැ. දරුවෝ පාසල් එනවා, පන්ති යනවා. හැබැයි විභාග අසමත් වෙනවා. එතකොට මේ තත්වයට අපි කොහොමද රටක් හැටියට විසඳුමක් හොයාගන්නේ කියන එක අභියෝගයක් වශයෙන් බාර අරගෙන තමයි සිතාර අපි වැඩ කරන්නේ. අපේ ගුරුවරුන්ට අපි වගකීමක් දීලා තියෙනවා, වගවීමක් තියෙනවා. බාරව තමන් බාරයට බාර දෙන දරුවාට ප්‍රතිඵල ලබා දීම පිළිබඳ වගකීම. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඇත්තටම සිතාර මෙහෙම කෙටියෙන්ම කිව්වොත් අපේ ළමයි අපේ රටේ දරුවන් මේ තරම් විශාල ප්‍රමාණයක් විභාග අසමත් වෙන්නේ දරුවන්ගේ බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අඩුපාඩු හින්දා. එතකොට රජයේ පාසලකට ගියත් සිතාරා දරුවන්ට ඒ පාසලෙන් විභාගයක් තියලා සහතිකයක් දෙන්නේ නැහනේ. සහතිකය දෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ. විභාග දෙපාර්තමේන්තුව කියන්නේ වෙනම ආයතනයක්. විභාග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තමයි විභාග පවත්වන එක. ඒතරේ විභාගවලට අයදුම් කරනවා රජයේ පාසලවල දරුවෝ. ඒ වගේම පෞද්ගලික පාසලවල දරුවෝ. ඒ වගේම විශාල ප්‍රමාණයක් දැන් පෞද්ගලික අයදුම් කරුවොත් ඉන්නවා. මේ කවුරු විභාගයට ලියුවත් ඒ සියලුම දෙනාට සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලදී ලබා දෙන එකම සහතිකය. පිළිගැනීමේ වෙනසක් නැහැ. රජයේ පාසලකට ගිය දරුවට එක සහතිකයකුයි, පුද්ගලික පාසලක දරුවට තවත් සහතිකයකුයි කියලා වෙනසක් නැහැ. එතකොට අපේ පාසලට එන දරුවෙකුට අපි ලබා දෙන්නේ අපේ පාසලේ සහතිකයක් නෙමෙයි, විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය. ඒ සහතික විශ්වවිද්‍යාලය යන්නද, විදේශ අධ්‍යාපනයටද, ඕනම දෙයකට වළංගු විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයක්. මොකද අපේ සහතිකයක් නෙමෙයි. එතකොට දැන් දෙමාපියෝ තේරුම් අරන් තියෙනවා යන පාසලේ නමට වඩා වැදගත් වෙන්නේ ළමයා ප්‍රතිඵලයක් ගන්න එක. මොකද කොච්චර ලොකු ඉස්කෝලේකට ගියත් ළමයා විභාග ෆේල් වුණොත් දෙමාපියන්ට වැඩක් නැහැ. ඒක නිසා දෙමාපියෝ බලනවා සමහර අපිට ඉතාලම ඉහළ ජනප්‍රියත්වයක් තියෙන පාසල් වලින් පවා දරුවන් අස්කරලා ගෙනල්ලා බාර දෙනවා. ඒගොල්ලොන්ගේ අරමුණු දෙකයි තියෙන්නේ. එකක් වයස අඩුවෙන් දරුවන් විභාග වලට යොමු කරගන්න එක. දෙවෙනි එක තමයි දරුවගේ ප්‍රතිඵලය පිළිබඳ තියෙන අවිනිශ්චයතාවයෙන් මිදෙන එක. නැත්තම් ඒගොල්ලෝ විභාග ප්‍රතිඵලන කම්ම බලන් ඉන්නෝනේ දරුවා පාස්ද වේද කියලා කියන්නේ. ඇත්තම මේ හරියට ගුරුවරු සහ පාසල් පද්ධතිය වැඩ කරනවා නම් සිතාරා ප්‍රතිඵල එන්න ඕනේ නැහැ දරුවේ පාස්ද වේද කියලා කියන්නේ විභාගයට යවන්න කලින් කියන්න පුළුවන්. මොකද අපි හැම තිස්සෙම මාස්පතා පරීක්ෂණ කරනවා ළමයාගේ ඉවැලුවේෂන් ටෙස්ට්. ඒ ටෙස්ට් වල ලකුණු බැලුවාම ඇවරේජ් එක බැලුවාම අපිට පේනවා ළමයා ගන්න රිසල්ට් එක මොකද්ද කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ විභාගෙ ලියලා දරුව ප්‍රතිඵල එනකම් බලන් ඉන්නවා ඊළඟ තීරණේ ගන්න. එහෙම වෙන්න විදිහක් නැහැ. හරියට අධ්‍යාපනය යනවා නම් දරුවගේ මට්ටම අපිට කලින් මෙෂර් කරගන්න පුළුවන්. ඒතර විභාගෙන් ලැබෙන ප්‍රතිඵලය කල් තියා කියන්න පුළුවන්. අපේ දැන් ආරම්භන අපේ දෙමව්පියන්ට හෝ ඔබට හිතෙන්නට පුළුවන් ඔබේ දරුවා මෙතෙක් රජයේ හෝ පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබනවා. හැබැයි ඔබට ඕනේ ඊළඟ පියවර විදිහට දරුවාගේ කාලය ඔබේ කාලය ඉතිරි කරගන්න, ඒ වගේම CFTL නේවාසික පාසලත් එක්ක එකතු වෙන්න. එහෙම වුණොත් අපි හිතමු දරුවා පහවසට වෙනකන් ඉගෙන ගත්තා. එතකොට ඊළඟ පියවර ඔහුගේ කොහොම වේද? මෙතෙක් ආපු අධ්‍යාපන ක්‍රමයයි ඒ කියන්නේ දරුවගේ මානසික මට්ටමට කිසිම බලපෑමක් නොවි CFTL නේවාසික පාසලට පුළුවන්ද ඔහු ඒ විදිහට පිළිගන්න? ඔව් සිතරා. අපේ පාසලේ පළමු ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වාම පාසල පැවැත්වෙනවා. ඒ එතකොට දෙමාපියන් දරුවන් ඇතුළත් කිරීම විවිධ අවස්ථාවලදී සිදු කරනවා. අපිට වැඩිපුරම දරුවන් ඇතුළත් කරන්නේ ඇත්තටම
ඕලෙවල් වලින් පස්සේ ඒ කියන්නේ ඕලෙවල් කරලා අවුරුදු 3ක් ඒ ලෙවල් කරන්න ඉන්න වෙන නිසා සාමාන්‍ය පෙළ නිමවෙච්ච ගමම බොහෝ දෙමාපියෝ අපිට බාර දෙනවා මාස 8කින් උසස් පෙළ විභාගය සමත් කරවලා දෙන්න. හැබැයි ඊට අමතරව සිතාර අපිට ග්‍රේඩ් 5 වල ස්කෝලර්ෂිප් එක්සෑම් එකෙන් පස්සේ ග්‍රේඩ් 6 වලටත් දරුවෝ බාර දෙනවා. 6 7 8 9 ක්ලාසස් වලදීත් බාර දෙනවා. මේ කොතෙන්ද බාර දුන්නත් සිතාර අපි 6 වෙනි ශ්‍රේණියෙන් උඩදි කරන්නේ අතරම ඩබල් ප්‍රොමෝෂන් එක ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ඒ කියන්නේ 6 7 2 එක අවුරුද්දෙන් කරලා 8 9 2 එක අවුරුද්දෙන් කරලා ඊළඟ අවුරුද්දේ ඕ ලෙවල් වලට වාඩි කරනවා. ඕ ලෙවල් කරපු ගමන් ඒ ලෙවල් කරනවා. එහෙම තමයි අර දරුවෙකුට අවුරුදු 3ක් 4ක් වයස අඩුවෙන් විභාග කරගන්න අවස්ථාව හැදෙන්නේ. හැබැයි ග්‍රේඩ් 1 වල ඉඳලා එහෙම නැත්නම් ග්‍රේඩ් 2 3 ඉඳලා දරුවෙක් අපිට අතුලත් කරන්න ඕන වුණත් ඒකටත් අවස්ථාව තියෙනවා. මොකද සිතාර අපේ පාසල තියෙන්නේම ඇත්තම කාර්යබහුල දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන්. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන මොහොතේ තමයි දරුවා බාර දෙන්නේ. අපිට වේකන්සීස් තියෙනවා නම් ඕනම ග්‍රේඩ් එකකට දරුවන්ව ගන්න පුළුවන්. ඒ දරුවන් බදවා ගැනීමේදී ඒ දරුවාගේ මට්ටම අපි බලලා දැන් ගොඩක් වෙලාවට රජයේ පාසල්වල කරන්නේ දරුවාගේ වයස රණුව තමයි පන්තියට දාන්නේ. වයස කීයද අහලා පන්තියට දානවා. වයස 15යි කිව්වොත් ආ 15යි නම් මේ පුතා ඉන්න ඕනේ ග්‍රේඩ් 9 10 වල. ග්‍රේඩ් 10 වලට දානවා අවුරුදු 15යි නම්. එතකොට අපේ ඒ ක්‍රමය නැහැ සිතාරා. මොකද ළමෙක් ඉන්න ඕන දැනුමට අදාළ පන්තිය මිසක් වයසට අදාළ පන්තිය නෙමෙයි. දැන් ගොඩක් දෙමාපියෝ සමහරලාට මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ ළමයාගේ වයස 90 නෙමෙයිද විභාගයට යොමු වෙන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. මොකද වයසට නෙමෙයි සහතික දෙන්නේ දැනුමට. ඕ ලෙවල් සර්ටිෆිකේට් එක දෙන්නේ අවුරුදු 16ක් වෙලා කියලා නෙමෙයි. ඕ ලෙවල් සර්ටිෆිකේට් එක දෙන්නේ මේ විෂයන් වලට දරුවට දැනුම තියෙනවා කියලා. ඒක නිසා ඕ ලෙවල් ඒ ලෙවල් කරන්න වයසේ ප්‍රශ්නයක් නැහැ දැනුමේ ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙනම් සමහර වෙලාවට සිතාර අපේ රජයේ පාසල් වල ඉන්නවා 10 පන්තිය ළමයා ඉන්නේ 6 පන්තිය දැනුමක් නැහැ. මොකද හේතුව 6 දී ළමයාට ලකුණු කොච්චර අඩු වුණත් 4ට දානවා. 7 කොච්චර අඩු වුණත් 8ට දානවා. මෙහෙම මෙහෙම ගිහලා ළමයා ඕ ලෙවල් වලදී ෆේල් වෙනවා. ඇත්තට මේ වගකීම බාර ගන්නවා නම් 6 දී ළමයාට ගණිතයේ ලකුණු අඩුයි නම් 7 පන්තියට යවන්න කලින් 6 ගණිත දැනුම හදලා යවන්න ඕනේ. නැත්නම් 7 මැත්ස් ටික අල්ලගන්න බෑ ළමයාට. එතකොට අපි පාසලක් විදියට කරන්නේ දරුවා අපිට බාර දෙන අවස්ථාවේදී දරුවගේ දැනුම් මට්ටම අපි පරීක්ෂා කරලා ටෙස්ට් එකක් තියලා හැම විෂයකටම ඒ ටෙස්ට් එකේ ලකුණු අනුව අපි බලනවා දරුවා දැන් ඉන්නේ කොතනද කියලා. අපි හිතමු 9 පන්තියට දාන්න ඕන දරුවෙක්ගේ 7 පන්තියේ දැනුම තමයි තියෙන්නේ කියලා. හැබැයි දැන් සිතාර අපි කරන්න ඕන මොකක්ද? දැනුම නැතුව ළමයා 9ට දාන එකද දැනුම නැද්ද? දැනුම නැති නිසා දරුවා 4ට දාන එකද? ওই දෙකම ප්‍රශ්නයක්නේ. 9ට දැම්මොත් දරුවට එතනින් හැර වැඩ කරන්න යන්න බෑ අර මූලික දැනුම නැති නිසා. හතර දැම්මොත් දරුවා අනිත් ළමයින්ට වඩා අවුරුදු දෙකක් පිටිපස්සෙන් ඉන්නේ. ඉතින් එවැනි අවස්ථාවක සිතාර අපි කරන්නේ දරුවා తాවකාලිකව 7 පන්තියට අරගෙන ඉතාමත් කෙටි කාලයක් තුල අපි දරුවාට පෞද්ගලික අවධානයක් යොමු කරලා එයාට වෙනම ගුරුවරු දීලා මොකද නේවාසිකව ඉන්න නිසා අපිට මේ දේවල් කරන්න පුළුවන් සිතාර. හවස් කාලේ දරුවට අමතර පන්ති කරලා එතනත් සිතාර විශේෂයෙන් මම කියන්න ඕනේ අපිට වැදගත් වෙන්නේ ප්‍රධාන විෂයන් තුනයි අපිට ගොඩ දාගන්න. සිංහලයි ඉංග්‍රීසි ගණන. මොකද සිතාර ගොඩක් විෂයන් අපිට 10 දී 11 දී වුණත් අල්ල ගන්න පුළුවන්. එයාගේ මීඩියම් එක මොකක් හරි සිංහල මාධ්‍යයෙන් හදාන ළමෙක්ගෙන සිංහල විෂය හොඳ වෙන්න ඕන. සිංහල විෂය තුල තමයි එයාගේ සියලුම විෂයන් විභාගයේදී උත්තර ලියන්න හැකියාව එයාට ලැබෙන්නේ. අනිත් පැත්තෙන් ගණිත විෂය හොඳ වෙන්න ඕන. මොකද ඒකෙන් තමයි ළමයාගේ තාර්කික බුද්ධිය ඒ පැත්ත ගොඩ නැගෙන්නේ. එතකොට ෆවුන්ඩේෂන් එකක් එක්කෙන විෂයන් නිසා ග්‍රේඩ් 1 වල ඉඳලම ඒවා වීක් වුණොත් ඒ ළමයින්ට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි කොතනින් ආවත් ළමේ ගණන් සිංහල ඉංග්‍රීසි මේ මූලික විෂයන් වල අවශ්‍ය එයාගේ වයස් මට්ටමට ගැලපෙන දැනුම් මට්ටමට එයාව ඉක්මනින් ගොඩ ගන්නවා. එතෙන්ට ගත්තට පස්සේ එයාට අනිත් ළමයිත් එක්ක වැඩ කරන්න පුළුවන්. මොකද පල්ලෙහා පන්තියකට දැම්මත් වයසින් එයාගේ වයස් පරතරයත් එක්ක එයාට අනිත් ළමයිත් එක්ක මුහු වෙන්න අමාරු ප්‍රශ්නයක් එනවනේ. හැබැයි ගොඩක් වෙලාවට ළමයින්ට වෙන්නේ වයසට අදාළ පන්තියට දාලා පන්තියේ මුල්ලකට වෙලා ළමයා ඉන්නවා එයාට ඉගෙන ගන්න බැරි නිසා අනිත් ළමයිත් එක්ක ඒ ගැලපෙන වේගයෙන්. සා අපේ පාසලට දරුවෙක් ඇතුළත් කරනකොට සිතාරා මොන වයසක දරුවෙක් වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. අවුරුදු 5න් උඩ ඕනම දරුවෙක් අපි බාර ගන්නවා. ඒ බාර ගන්නකොට දරුවගේ දැනුම් මට්ටමත් එක්ක දරුවා තියන්න ඕන තැනට අපි තියලා හැබැයි ඊටාම ඉක්මනින් දරුවට පෞද්ගලික අවධානයක් යොමු කරලා එයාට අවශ්‍ය සහයෝගය දීලා මූලික විෂයන් ටික ඉක්මනින් ගොඩනගා ගනිමින් දරුවගේ වයසට අදාළ පන්තියට ගේන්න කටයුතු කරනවා. වයසට අදාළ පන්තියට ගෙනල්ලා එතන දැනුමත් එයාගේ මට්ටමේ දිනනවනේ එතන ඉඳලා අපි පටන් ගන්නවා දරුවව ඉක්මනින් ඉස්සරහට ගෙනිහිල්ලා අර අඩු වයසින් විභාග කරලා එයාගේ ක්වොලිෆිකේෂන් හදාගන්න පුළුවන් ක්‍රමයට ගෙනියන්න. ඒ විදිහට තමයි මේ පාඨමාලාව අපි සැලසුම් කරලා තියෙන්නේ. ඔව්. විෂය ක්‍රියාකාරකම් වලට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම් වලට මොන වගේ ප්‍රමුඛතාවයක්ද දෙන්නේ? ඔව් ඇත්තටම සිතාරම මම අර කලිනුත් කිව්වා අපේ අධ්‍යාපන ක්‍රමය හරි සාම්ප්‍රදායිකයි ෆොටෝකෝප් මැෂින් වගේ ළමයි ටිකක් හදන්න හදන්නේ කියලා.
ඉතින් එතකොට අපිට මේ දැනට තියෙන සිස්ටම් එක වෙනස් කරන්න බෑ මොකද දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා අපිට ගෙනලා දුන්නාම ඕ ලෙවල් පාස් කරලා දෙයි ඒ ලෙවල් පාස් කරලා දෙයි කියලා. නමුත් අපි දන්නවා ඒකම නෙවෙයි දරුවගේ සාර්ථකත්වයට හේතු වෙන්නේ. මොකද සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙච්ච හැමෝම සාර්ථක වෙලත් නැහැ. ওই විභාග දෙක ෆේල් වෙච්ච හැමෝම අසාර්ථක වෙලත් නැහැ. ඒ ජීවිතේ සාර්ථකත්වයට අවශ්‍ය ගොඩාක් දේවල් තියෙනවා. විශේෂයෙන් දරුවගේ ආකල්ප, දරුවගේ පෞරුෂත්වය, දරුවගේ sannivedana හැකියාවන්. ඉතින් මේවා ගොඩනගන්න අපි ප්‍රමුඛතාවය දිය යුතුමයි. ඒ නිසා අපි පෞද්ගලික පාසලක් විදිහට අපිට බාර දෙන හැම දරුවෙක්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලට උනන්දු කරනවා. දැන් ඔබ දන්නවා රජයේ පාසල්වල ගත්තොත් සංගීතයේ තෝරගත්ත දරුවට නටන්න චිත්‍ර අඳින්න මොකක්වත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ස්විමින් වලට ළමයි යොමු කරනවා නම් යොමු කරන්නේ තරඟ වලට යවන ළමයි ටික විතරයි. සමහරවිට 3000ක් විතර ඉන්න ඉස්කෝලේ 300ක්වත් ස්විමින් කරන්නේ නැහැ. දැන් අපේ මේ හැම දෙයක්ම කරන්නේ දරුවට ජීවන කුසලතාවයක් ලයිෆ් ස්කිල් එකක් විදිහට මේ දේවල් ලබා දෙන්න. ඒ කියන්නේ පාසලේ ඉන්න සියලුම දරුවන්ට අපේ ස්විමින් පූල් තියෙනවා. ස්විමින් පූල්ව වොලිබෝල්, බැඩ්මින්ටන්, ක්‍රිකට් හැම දෙයක්ම ජීවන කුසලතාවයක් විදිහට කරන්න. ඒවැයින් ඒ විශේෂේෂ්ඨවට ඒ ක්‍රීඩාවන්ට දක්ෂය ඒකෙන් ඉදිරියට යයි. හැබැයි හැමෝන්ටම මූලික වශයෙන් ඒවට අවස්ථාවක් දෙන්න ඕන. సౌందර්ය ගත්තත් එහෙමයි. අපි ඕලෙව විභාග මට්ටමට එනකන් දරුවන්ට මියුසික්, ඩාන්සින්, ඩ්‍රාමා, ආර්ට් ඔක්කොම උගන්වනකොට තමයි ගුරුවරයාට හැකියාව ලැබෙන්නේ දරුවා ගෙනල්ලා තියෙන කුසලතාවය මොන විශේෂද කියන එක. එහෙම නැත්නම් අපි කිව්වොත් අපිට ඉන්නේ සංගීත ගුරුවරේ. ඒ නිසා ඔක්කොම ළමයි සංගීතය කරන්නේ. එතකොට චිත්‍ර අඳින දක්ෂ ළමයාගේ දක්ෂතාවය අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ. සමහර පාසලවල සිතාර වෙලා තියෙන දරුවට ඕන විෂය නෙමේ ඉගෙන ගන්න වෙලා තියෙන. පාසලේ තියෙන විෂය. ගුරුවරු ඉන්නේ මොන විෂයටද පාසලේ? සම්පත් අඩු පාසලවල. ඒ විෂය කරන්න කියලා දරුවට බලපෑම් කරනවා. ඇත්තටම සිතාරමේ ඕ ලෙවල්, ඒ ලෙවල් වෙනකොට ළමයි ඉගෙනීමෙන් බැහැර වෙලා තියෙන. ඉගෙන ගන්න එක කම්මැලි වෙලා තියෙන. පාසල් යන්න බැහැ කියලා රණ්ඩු කරන්නේ ගෙවල් ඇතුළට වෙලා ඉන්නේ. අද වෙනදරත් වඩා සිතාරා විශාල වශයෙන්ම පාසල් හැර යාම විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල හැර යාමත් වැඩි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල තේරෙන දරුවෝ විශ්වවිද්‍යාල යන්නේ නැහැ. පාසල් යා යුතු වයස් දරුවෝ පාසල් යන්නේ නැහැ. මොකද හේතුව අධ්‍යාපනයේ දරුවන්ට එපා වෙලා. ඉතින් ඒකට හේතුව තමයි දරුවාගේ දක්ෂතාවය හඳුනගෙන එයා කැමති දේ නේද කරන්න අපි යාට උදව් නොකිරීම. එතකොට අපි නිතරම බලන්නේ දරුවන්ට අවස්ථාවන් දීලා ඒ අවස්ථාවන් තුල ඒගොල්ලොන්ගේ හැකියාවන් හඳුනගෙන ඒ හැකියාවන් වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න ඒගොල්ලන්ට අවස්ථාව හදලා දෙන එක. එතකට අපිව නරඹන ඔබට ඇති වෙන්න පුළුවන් ගැටලුවක් තමයි CFTL නේවාසික පාසල කියන්නේ ඉංග්‍රීසි මාධ්‍ය පාසලක්ද කියන එක. ඉංග්‍රීසි මාධ්‍ය පාසලක්ද? ඇත්තටම සිතාරා මේකත් දැන් මේකද මේ අපේ පාසල බිහි වෙන්නෙම මම සහ මගේ බිරිඳ අපි දෙන්නම මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයේ හිටියේ. ඒතකොට අධ්‍යාපන ශාස්ත්‍රය තුල අපි ලබාගත් අත්දැකීම් අනුව අපිට මේ ශාස්ත්‍රයේ තිබුණු අඩුපාඩු හඳුනා ගන්න ලැබුණා. ඒ අඩුපාඩු නිවැරදි කරන්න තමයි අපි මේ පාසල ඇත්තටම ආරම්භ කරේ. දැන් ඔබ දන්නවා ජාත්‍යන්තර පාසල් වලට යන ළමයින්ට හොඳට ඉංග්‍රීසි පුළුවන්. හැබැයි ඒ ළමයින්ට සිංහල බෑ. රජයේ පාසල් වලට යන දරුවන්ට සිංහල පුළුවන්. හැබැයි ඒ ළමයින්ට ඉංග්‍රීසි බෑ. දැන් මට නිතරම කේසස් එනවා මේ සිතාරා ඕ ලෙවල් කරපු ළමයි. සමහර ළමයි ඉංග්‍රීසි වලට එකක් තියෙනවා සිංහල ෆේල්. එතකොට සමහර ළමයි ඉන්න සිංහල වලට එකක් තියෙනවා ඉංග්‍රීසි ෆේල්. මෙහෙම වෙන්න විදියක් නැහැ. මොකද භාෂා බුද්ධිය කියන එක තියෙනවා නම් ওই භාෂා දෙකට මේකක් ගන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි වැඩිපුරම ෆේල් වෙන විෂය. නමුත් ඉංග්‍රීසි වලට එකක් ගත්ත ළමයා සිංහල ෆේල් වෙනවා. ඒ එහෙම වෙන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වල. ඉංග්‍රීසි වලට ප්‍රමුඛතාවය දීම නිසා ඉංග්‍රීසි වලට එකක් ගන්න හැබැයි සිංහල ෆේල් වෙනවා. රජයේ පාසල වෙලා තියෙන ළමයාට සිංහල වලට එකක් ගන්න හැබැයි ජීවිතේ ජය ගන්න අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙන අද ඉංග්‍රීසි භාෂාව කමියුනිකේෂන් ලැන්ග්වේජ් එකක් විදිහට ඉංග්‍රීසි භාෂාව ළමයට බෑ. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ලෝකයේ තියෙන යම් යම් තත්ත්වයන් අපි සැලකිලට අරගෙන අපේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන සිතාරා ළමයා අධ්‍යාපනය කරගෙන ආපු විදිහට අපි ඉස්සරහට යන්න ඉඩ දෙනවා. සිංහල මාධ්‍ය ඉගෙන ගත්ත දරුවෙකුට නම් අවශ්‍ය නම් සිංහල මාධ්‍ය ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගත්ත දරුවෙකුට ඉංග්‍රීසි මාධ්‍යෙම අධ්‍යාපනය ලබන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකම තියෙනවා. හැබැයි සිතාරා අපේ උපදෙස් අරගෙන දරුවෙක්ව අපි යම් තැනකින් පටන් ගන්නවා නම් මොකද්ද මාධ්‍ය තෝරාගත යුතු කියලා අපි ග්‍රේඩ් 6 වල ඉඳලා දරුවන්ට කියන්නේ විෂයන් පහක් හතරක් හෝ පහක් ඉංග්‍රීසි මීඩියම් කරලා ඉතුරු විෂයන් සිංහල මීඩියම් කරන්න කියලා. මොකද හේතුව සිතාරා ලෝකයේ දියුණු රටවල් වල පවා පිළිගත් සම්මතයක් තමයි මව් භාෂාව, ඊළඟට සංස්කෘතිය, ඉතිහාසය, ආගම, ඊළඟට సౌందර්ය වැනි විෂයන් ඉගැන්විය යුත්තේ මව් භාෂාවෙන් කියන එක. මොකද අපි සිතාරා අපේ ඉතිහාසය කියලා උගන්වන්නේ එංගලන්ත ඉතිහාසය නෙවෙයිනේ ශ්‍රී ලංකාව ඉතිහාසයනේ. එතකොට ඒක ළමයට ෆීල් වෙන්නේ සිංහලෙන් උගන්වනකොට. ඉතින් ඒ හින්දා අපි කරන්නේ බටහිරින් දැනුම එන ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනය, ඉංග්‍රීසි වැනි විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන අතරේ සිංහල මාධ්‍යයෙන් ඉතිහාසය, බුද්ධ ධර්මය, ඒ ආගම
සහ සෞන්දර්ය විෂයන් ආදී උගන්වනවා. නමුත් යම් කිසි ළමයෙකුට සිංහල මාධ්‍යම විෂයන් සියල්ල කරන්න ඕනේ කියලා දෙමාපියෝ යෝජනා කරනවා. අපි ඒකට ඉඩ හදලා තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍යම කරන්න ඕන ඒකටත් ඉඩ හදලා තියෙනවා. නමුත් වඩා හොඳ දෙයක් විදියට මොකද දරුවගේ ඒතර ලැන්ග්වේජස් දෙකම ඩිවලොප් වෙනවා. සිංහල මීඩියම් සබ්ජෙක්ට් පහක ඉංග්‍රීසි මීඩියම් සබ්ජෙක්ට් හතරකුයි වගේ කරොත් එයා ඒ ලෙවල් කරන මට්ටමට යනවා. ලැන්ග්වේජ් දෙකම හොඳට හසුරවන්න පුළුවන් මට්ටමට ළමයා ඩිවලොප් වෙනවා. ඉතින් මම හිතනවා මේ මේ නිර්දේශය අපි දෙමාපියන්ට ලබා දෙනවා. හොඳයි. අපේ රට තුල මෙච්චර නිදහස් අධ්‍යාපනයක් ලබා ගන්න අවස්ථාවක් තියෙද්දී ඔබයි අධ්‍යාපනයේ මුදලට විකුණන්නේ. ඔව් ඇත්ත අපි අපේ ඉගෙන ගන්න දරුවන්ගේ ගෙන් මුදල් අය කරනවා. මොකද හේතුව අපි පෞද්ගලික පාසලක්නේ. අපිට රජයෙන්වත් NGO වලින්වත් කොහෙන්වත් සල්ලි එන්නේ නැහැ. අපි කරන්නේ ඇත්තටම දෙමාපියන්ට මුදල් වියදම් කරන්න පුළුවන් දෙමාපියන්ට ඒගොල්ලන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කිරීම. හැබැයි ඔබ අහපු ප්‍රශ්නේ මේ වැරදි ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ සිතාර මෙන්න මෙහෙම මම ඒක තේරුම් කරලා දුන්නා. දැන් නිදහස් අධ්‍යාපනය අපේ රටට හඳුන්වා දීමෙන් CWW කණ්ණංගරයන් බලාපොරොත්තු වුණේ රටේ සියලුම දරුවන්ට සමාන ගුණාත්මකභාවයකින් යුක්ත අධ්‍යාපනයක් ලබා දෙන්න මුදල් අය කරන්නේ නැතුව. නොමිලේ සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න. හැබැයි සිතාර අද වෙනකොට අපි ඕනම කෙනෙක් දන්නවා අර කොළඹට කිරිගමට කැකිරි කියලා කිව්වේ නේද? ප්‍රධාන පාසල් කිහිපයකට අතිශය විශාල ලෙස සම්පත් ලබා දෙමින් දුප්පත් පාසල්වලට ග්‍රාමීය පාසල්වලට පහසුකම් ඇත්තේම නැහැ. විෂයන් ටික උගන්වන ගුරුවරු නැහැ. ක්‍රීඩාවන්ට පහසුකම් නැහැ. සෞන්දර්ය විෂයන්ට පහසුකම් නැහැ. එතකොට අද අපේ රටේ සිතාර කිසිම ආකාර නිදහස් අධ්‍යාපනයක් නැහැ. සියලුම දරුවන් තමන්ට ආර්ථික හැකියාවක් තියෙනවා නම් පෞද්ගලික අංශයට ගෙවලා තමයි ඉගෙන ගන්නේ. රජයේ පාසලකට යනවා. නමුත් පෞද්ගලික අංශයට ගෙවලා ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්වයටත් අද ඇත්තම ශිෂ්‍යත්වය කියන්නේ ඒ වයසේදී දරුවන් තරඟ විභාගවලට තැබිය යුතු වයසක් නෙමෙයි. පාස් ෆේල් කියලා ලේබලයක් ගහන්න ඕන වයසක් නෙමෙයි. නමුත් අවුරුදු දෙකේ අවුරුදු ග්‍රේඩ් 2 වල 3 වල ඉඳලා, කියන්නේ අවුරුදු සාමාන්‍ය 6 7 වෙනකොට ළමයි මේ තරඟයට සූදානම් කරන් ටියුෂන් වලට යවන දෙමාපිය විශාල මුදලක් වියදම් කරනවා. සිතාර ඇත්තම ගත්තොත් අද රජයේ පාසලකට යන දරුවෙක් සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කරනකොට යන වියදමෙන් භාගයක්වත් යන්නේ නැහැ අපේ පාසලේදී උගන්වනවා. මොකද කාලය ඉතුරු වෙනවනේ. දැන් අවුරුදු 3ක් ටියුෂන් යනකොට ඒ ලෙවල් වලට සුසුකම් ලබපු දරුවෙක් දැන් මේ වර ඕ ලෙවල් විභාගයට මුණ දෙන දරුවෝ ජූනි මාසයේ ඒගොල්ලෝ ඒ ලෙවල් කරන්නේ 2026 ජනවාරි පෙබරවාරි මාර්තු වෙන්න පුළුවන්. එතකොට අවුරුදු 3ක් ඒගොල්ලෝ ටියුෂන් යනවා. එතකොට මාසෙකට ස්කූල් වෑන් එකකට දෙන සල්ලි, ටියුෂන් ෆීස්, ළමයාට කෑමට බීමට එළිය යනකොට දෙන වියදම්, ඇඳුම් පැළඳුම් වලට යන වියදම්, අවුරුදු 3ක් ගෙදර හිටියත් කන්න දෙන්න ඕනනේ. ඒ කන්න බොන්න දෙන වියදම්, ලයිට් බිල්, වතුර බිල් ඔක්කොම එකතු කරලා බැලුවොත් එන වියදමෙන් භාගයක්වත් යන්නේ අපි ගාව මාස 8ක් ඉඳලා ඉගෙන ගන්නකොට. මාස 8ට යන වියදම් බැලුවාම අර මුළු අවුරුදු 3 වියදම් කරන කාලයේ වියදමෙන් භාගයකටත් වඩා අඩුයි. එහෙනම් දෙමාපියන්ගේ පැත්තෙන් ගත්තොත් සිතාර ඇත්තටම හරියට කැල්කියුලේට් කරොත් දරුවගේ උසස් පෙළ අධ්‍යාපනයට යන වියදමෙන් භාගයක්වත් දෙමාපියන්ට වියදම් කරන්න වෙන්නේ නැහැ අපි ගාව ඉගෙන ගන්නකොට. අනිත් පැත්තෙන් ගත්තාම සිතාර දරුවට මේක විශාල වාසියක් තියෙනවා. සමහර දෙමාපියෝ ඕ ලෙවල් වලට හරි ඒ ලෙවල් වලට හරි අපි ගාව තියන වියදම් කරන්නේ එක අවුරුද්දයි. දරුවට එකෙන් අවුරුදු දෙකක් හරි තුනක් හරි කලින් රැකියාවකට යන අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ දෙමාපියෝ එක අවුරුද්දක් වියදම් කිරීම තුළ දරුවට අවුරුදු දෙකක් හෝ තුනක් ඉපයීමේ හැකියාව කලින් ලැබෙනවා. ඒ කියන්නේ අවුරුදු 20ෙන් අවුරුදු 22ෙන් අවුරුදු 25න් රැකියාවකට යන ඉන්න ළමයා අවුරුදු 18ෙන් 19න් රැකියාවකට යනවා නම් ඒ සුදුසුකම්ම හදාගෙන දරුවටගේ ආර්ථිකය හදාගන්න එයාට ඒක රුකුලක් වෙනවා. ওই දෙපැත්තෙන් බැලුවොත් අපේ ආයතනය තුළ දරුවෙක් ඉගෙන ගන්න එක වියදම අඩු කර ගැනීමක් වගේම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දරුවට ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා. අනිත් කාරණාව සිතාර අර නිදහස් අධ්‍යාපනයේ සහ අධ්‍යාපනයේ නිදහස. අධ්‍යාපනයේ නිදහස කෙනෙක්වත් නැහැ නේ. කියන්නේ දරුවෝ කැමති දේවල් කරන්න නැහැ රජයේ පාසලවලට ගියහම. පාසලේ තියෙන දේ තමයි දරුවන්ට කරන්න වෙන්නේ. නමුත් අපේ පාසල තුර දරුවෙකුට කැමති විෂය ධාරාවක් තෝරගන්න අපි අවස්ථාව දෙනවා. ගොඩක් රජයේ පාසලවල කරන්නේ ඕ ලෙවල් ප්‍රතිඵල එනකන් ඉඳලා තමයි ඒ ලෙවල් වලට බඳව ගන්න. එතකොට කොන්දේසි දානවා අපේ ඉස්කෝලේ විද්‍යා අංශයට ගන්න පුළුවන් මෙච්චරයි එහෙනම් ගන්නේ 9A's තියෙන ළමයි විතරයි. එතකොට සිතාරා సౌందర్య විෂයකට හරි ඉතිහාසයට හරි ඒකක් නොදිනු ළමයාට ඇයි බයෝ සයන්ස් කරන්න නොදෙන්නේ? ඒ නමයක් ඕනි කියලා ඉස්කෝලෙන් සීමාවක් හදන නිසා. ඒ වගේම තමයි තාක්ෂණ වේදේ කරන්න කියලා දරුවෙක් හිතුවොත් කියනවා නෑ ඔයාට ටෙක් කරන්න බෑ ඔයා ආර්ට්ස් කරන්න කියලා. එතකොට පාසලේ ඉන්න ගුරුවරු සහ පාසලේ තියෙන විෂය ධාරාවන් ටික නඩත්තු කිරීම විනා දරුවා කැමති දේ කරන්න ඉඩ දෙන්නේ නෑ. එහෙනම් අපේ පාසල තුල සිතාර දරුවගේ ඕලෙ ප්‍රතිඵලය මොකක් වුණත් දරුවා කැමති විෂය ධාරාවක් තුලින් ඉස්සරහට යන්න අපි ඉඩ හදලා දෙනවා. එතකොට ඇත්තටම සමාන ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමත්
දරුවන් කැමති පැත්තකට දරුවන් කැමති දිශාවකට අධ්‍යාපනය තුල යොමු වෙන නිදහස හදලා දීමත් තුල නිදහස අධ්‍යාපනයත් අධ්‍යාපන නිදහසත් දෙකම ආරක්ෂා කරලා තින්නේ අපේ පාසල කියලා මට කියන්න පුළුවන් රජයේ පාසල වලටත් වඩා හරි අපිත් එක්ක එකතු වෙන ප්‍රේක්ෂකයින්ට ඔබට තවත් පිළිබඳ මොනවහරි කියන්න තියෙනවද ඔව් ඇත්තම සිතාර මම හිතන්නේ මේ මොහොතේ මට දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීම් දෙකක් තියෙනවා කරන්න එකක් තමයි දැන් රජයේ පාසල අධ්‍යයන වාරයක් අවසන් වෙලා අලුත් අධ්‍යයන වාරය පටන් ගන්න වෙලාව මේ පටන් අරන් තියෙන්නේ ඉතින් අපේ පාසලට දරුවෝ ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ග්‍රේඩ් 1 ඉඳලම අපිට සාමාන්‍ය පෙළ දක්වා වේකන්සිස් තියෙන විදිහට දරුවන් සීමිත ප්‍රමාණයක් බඳව ගන්න ඉඩ කඩ තියෙනවා මම විශේෂ අවධානයක් යොමු කරන්න කැමතියි මේ වාර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ දෙමාපියන්ට පණිවිඩයක් ලබා දෙන්න ඔබ දන්නවා මේ වන විටත් සාමාන්‍ය පෙළ විභාගයේ මාස 6කින් ප්‍රමාද වෙලා තියෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් තියන්න නියමිතව තිබුණු විභාගය තමයි මේ ජූනි මාසයේදී පවත්වන්නේ. ඒතර දැන් මේ විභාග උත්තරපත්‍ර පරීක්ෂණයේ ප්‍රමාදයන් ආදිය තුල අපි දන්නවා ප්‍රතිඵල නිකුත් කරන්නත් සාමාන්‍යයෙන් ආසන්න විභාගවල මාස 6ක් ගිහින් තියෙනවා. ඒතර ජූනි වල තියෙන විභාගයේ මාස 6ක් ප්‍රතිඵල ප්‍රමාද වුණොතින් ළමයි අවුරුද්දකින් දැනටමත් මේ සාමාන්‍ය පෙළට මුහුණ දීමේදී දරුවා ප්‍රමාද වෙලා තියෙනවා. එතකොට සිතාරා අවුරුදු 3ක් ගත්තොත් ළමයා උසස් පෙළට සූදානම් වෙන්න විශාල කාලයේ නාස්තියක් මේ දරුවන්ගේ පැත්තෙන් ගත්තාම වෙනවා. ඉතින් ඒ නිසා මම දෙමාපියන්ගෙන් ඉල්ලන්න කැමතියි ප්‍රතිඵල නිකුත් වෙනතුරු බලා ඉන්න එපා. අවුරුදු 3ක් තරම් විශාල කාලයක් විභාගයකට සූදානම් වෙන්න දරුවන්ට අවශ්‍ය නැහැ අපේ දරුවෝ දක්ෂයි. ඒ අයට හරි මඟ පෙන්වීමක් කළොත් අපිට මාස 7කින් 8කින් උසස් පෙළ විභාගයට අවශ්‍ය සියලු විෂය නිර්දේශය ආවරණය කරලා ඒවා විධිමත්ව දරුවන්ට පාඩම් කරගන්න අවස්ථා හදලා දීලා පේපර්ස් කරවලා විභාගයට සූදානම් කරලා සහතික කරපු ලකුණු ප්‍රමාණයකට දරුවව ගෙනියන්න නැත්නම් ඔබ අරමුණු කරන තැනට ගෙනියන්න හැකියාව තිබෙනවා මේ මාස 8 තුල. ඒ නිසා මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා ඔබේ දරුවට මේ අවස්ථාව ලබා දෙන්න. සාමාන්‍ය පෙළ නිමවුණු සැනින්ම ආරම්භ වන උසස් පෙළ පාඨමාලාවත් එක්ක අත්වල් බැඳගෙන ලබන ජනවාරි මාසයේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමේ නියමිත උසස් පෙළ විභාගයට මුහුණ දීලා අවුරුදු දෙකක් දරුවන්ගේ උසස් පෙළට වැය කරන කාලය ඉතිරි කරගන්න දෙමාපියන් වැය කරන මුදල් ඉතුරු කරගන්න දරුවන්ට ඉක්මනින් තමන්ගේ අනාගතය හදාගන්න අවස්ථාව හදලා දෙන්න කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේදී කරන්න කැමතියි. ඔබ අම්මෙක් නම් තාත්තෙක් නම් ඔබේ දරුවට හොඳම දේ ලබා දෙන්න ඔබ කැමතිනේ. ඉතින් දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න ඉඩ දෙන්න. ඉතින් අද දවසේදී CFTL නේවාසික පාසල පිළිබඳ අපිත් එක්ක සාකච්ඡා කරන්න එකතු වුණේ CFTL නේවාසික පාසලේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය සුසන්ත කොඩිතුවක්ක මහතා. CFTL නේවාසික පාසල පිළිබඳ බොහෝමයක් ඔබ නොදැනුවත් තොරතුරු ඔබත් සමග බෙදා ගන්න අපිත් එක්ක එකතු වුණාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. අයිබෝන්. අයිබෝන්.